අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි හැම දිනටම. අපේ ස්වාමීන් වහන්ස මහා සංඝරත්නයේ ගුණ කොයිතරම්නම් කාලයක් අපිට සාකච්ඡා කළ හැකිද අපේ ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි හැම දිනටම. මහා සංඝරත්නය කිව්වම අපි සාමාන්‍යයෙන් කියන්නේ සංඛ්‍යා වශයෙන් ගුණ වශයෙන් ප්‍රමාණ කරන්න බෑ කියලා. එහෙමමයි. ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවා රහතන් වහන්සේ කෙනෙක්ගේ රහත් ගුණ කෙලවරක් නෑ. දැන් ඔය සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට එක අවස්ථාවක සිද්ධ වෙනවනේ තමන්ගේ ගුණ සිහි කරගෙන යනකොට ඒ ගුණවල කෙලවරක් දකින්න බැරි වුණානේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන්න පටන් ගන්න. එහෙමයි. ඉතින් එක රහතන් වහන්සේගේ ගුණයත් අපිට මෙතකයි කියලා ප්‍රමාණ කරන්න බැරි නම් ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ එකමුතුවක් වෙන මහා සංඝරත්නයේ ගුණ අපිට මෙතකයි කියලා ප්‍රමාණ කරන්නට බෑ. එහෙමයි ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ ගුණ දේශනා කරනවානේ අපේ ස්වාමීන් වහන්ස. දැන් ඔය ඉතිපිසෝ ගාථාව තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණයන් අන්තර්ගතද ස්වාමීන් වහන්ස? සියලු ගුණයන් ඉතිපිසෝ ගාථාවට කැටි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නාවිනි අරියදම්ම මහා ස්වාමීන් වහන්සේ මේ විදිහට දේශනා කරනම අහලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඔව් ඒක අපේ ථේරවාද ධර්මයේන කතාවක්. ඒ කියන්නේ සියලු බුද්ධ ගුණය මේ ඉතිපිසෝ පාඨයට කැටි කරන්නට පුළුවන්. එහෙමයි. ඔය දේ නිසා ඒ සියල්ල කැටි කරලා දේශනා කරපු පාඩයක් තමයි ඉතිපිසෝ පාඩේ. හොඳයි අපේ ස්වාමීන් වහන්ස. ඒ කාරණය මේ වැඩසටහනේ අපි සාකච්ඡා කරන මහා සංඝරත්නය පිළිබඳ ගුණ කියන ප්‍රශ්නෙට පරිබාහිර දෙයක් ඇහුවේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව. අපේ ස්වාමීන් වහන්ස දැන් අපි ඈතින් පැමිණ දන් පිළිගන්වන්න මේ ලෝකේ අපි දකින පුණ්‍යම කෙත හැටියට අපිට නිරන්තරයෙන් දකිද්දි මේ අපේ පෙර කුසලමය ශක්තිය අපිට පණ ගන්වා ගත හැකි උතුම් රත්නයක් ඇටිට අපි මහා සංඝ රත්නය පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. අපි ඒ උන්වහන්සේලා සතු ඒ උත්තම ගුණයන් ගැන ස්වාමීන් වහන්ස අපි සාකච්ඡා කරමුද මේ වෙලාවේ? අපේ ස්වාමීන් වහන්ස අපි සුපටිපන්න ගුණය පිළිබඳව මුලින්ම අපේ අවධානය යොමු කළොත් මම කැමතියි ඔබ වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ සෑම අවස්ථාවකටම සම්බන්ධ කරලා පැහැදිලි කරලා දෙනවා නම් මක් නිසාද උන්වහන්සේත් එක්ක තමයි මේ හැම දෙයක්ම බැඳිලා පවතින්නේ. ඉතින් ඇත්තටම අපේ ශ්‍රාවකයන් බොහෝ සෙයින් කැමති වේවි අපේ ස්වාමීන් වහන්ස. හොඳයි තෙරුවන් සරණයි ශාලිකා. ඉතින් තෙරුවන් සරණයි හැම දිනාටම. අපි දැන් ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ කියන ගාථා තුන ගන්නකොට මේ ගාථා තුන අපිට වෙනම ත්‍රිවිධ රත්නේ වෙන වෙනම ගුණ ලෙස ගන්නටත් පුළුවන්. එහෙමයි. මේ තුන තුලින්ම භාග්‍යවතුන් වහන්සේ මතු කර ගන්නටත් පුළුවන්. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒකේ දැන් ඉතිපිසෝ පාඨයේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ සම්බන්ධයි. ස්වාක්ඛාතෝ පාඨය ආරම්භ කරන්න කොහොමද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ආબોධ කරන ලද ධර්මයේ අකාලිකයි ඒහි පස්සිකයි. එතකොට ධර්ම රත්නයේ ගුණ කියවෙනකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා භාග්‍යවතුන් වහන්සේ ආબોධ කරපු ධර්මය කියලා උන්වහන්සේගේ ගුණේ මතු කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සුපටිපන්නෝ ගාතා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. එතකොට ශ්‍රාවකයන්ගේ ගුණ මෙහෙමනම් ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ගාථා තුන බුදුගුණ සජ්ජායනා කරන අර්ථින් තුනම සජ්ජායනා කරන්නටත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. සමහරවිට බුද්ධ වන්දනාවලදී අපිට ඕන නම් බුදුන්ට විතරක් වඳින්න ඕන අවස්ථාවක බුදුන් මතු කරගන්නට ඕන අවස්ථාවක මේ ගාථා තුනෙන්ම බුද්ධ රත්නය බුදුන් අවබෝධ කරපු බුදුන් දේශනා කරපු ධර්මයේ බුදුන්ගේ ශ්‍රාවක සංඝයා කියලා බුදුන්ව මතු කරගෙනම කරන්නටත් පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය වෙන වෙනම අරගෙන අපිට සජ්ජායනා කරන්නටත් පුළුවන්. ඉතින් ශාලිකහ ප්‍රශ්න තමයි සුපටිපන්නෝ කියන ගුණය සුපටිපන්න කියන මලාකට පිළිපන්න කියන එකනේ. එහෙමයි. නිවැරදි මාර්ගයට මනාකට පිළිපැන්නා. පිළිප් කියන්නේ ප්‍රවිෂ්ට වුණා. එතකොට මේ සුපටිපන්න කියන ගුණය සම්බන්ධ වෙන බුද්ධ ගුණය තමයි ශාලික විජ්ජාචරණ සම්පන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්මයේ දැක්වෙනවා තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වූ නිසාම තමයි ශ්‍රාවක සංඝයා සුපටිපන්න වෙන්නේ. ඒකට හේතුව තමයි විජ්ජාචරණ කියනකොට චරණ කියන්නේ සීලාදී ගුණධර්මනේ. එහෙමයි ස්වාමීනි. එතන තියෙනවා සීලය. එතන තියෙනවා ශ්‍රද්ධාව. එතන තියෙනවා වීරිය, හිරි ඔත්තප්ප, බහුශ්‍රුත භාවය. ඊට පස්සේ ස්මෘතිය, සතිය, ප්‍රඥාව, සමාධිය, ධ්‍යාන හතර. එතන මේ චරණ ධර්ම කම විශේෂයෙන් මුල් හතර සීල හතරක් අපි කියනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ජාගරියානුයෝගය, භෝජනේ මාත්‍රාඤ්‍යතාවේ. ඊට පස්සේ තියෙනවා සත්ත සද්ධර්ම කියලා. සප්ත ධර්ම මොනවද? ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රත භාවය, පරාක්‍රම, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව.
ඊළඟට රූපාවචර ධ්‍යාන හතර ඔය තමයි චරණ ධර්ම මේ චරණ ධර්ම වලදී තියෙන විශේෂම එකක් තමයි මේ චරණ ධර්ම පූර්ණේ වෙනකොට පරිපූර්ණ වෙනකොට ඒක තුලින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තිස්මතු වෙනවා උන්වහන්සේගේ සීලය ඉස්මතු වෙනවා සමාධිය ඉස්මතු වෙනවා මහා කරුණාව ඉස්මතු වෙන්නේ තමයි හේතුව අහලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ මොනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේ හතරම් පුළුවන් නේ අපිට ධ්‍යාන මට්ටමට ගේන්න එහෙමයි එතකොට විශේෂ සමාපත්තියක් අහලා තියෙනවා මහා කරුණා සමාපත්තිය කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ මේක රූපාවචර ධ්‍යාන එතකොට අර ධ්‍යාන හතර සම්පූර්ණ වෙනකොට එතන මහා කරුණා සමාපත්තියක් තියෙනවා ඊළඟට ඇයි උන්වහන්සේ සීලය සමාදන් වුණේ සත්‍යයා කිරී අප්‍රමාණ කරුණාව නිසා හිරියොත්තප්පාදියත් ඒ විදිහයි ඒ නිසා මේ චරණ ධර්ම තුලින් උන්වහන්සේගේ කරුණාව ඉස්මතු වුණා එහෙමයි ස්වාමීන් වහන්සේ විද්‍යා කියලා කිව්වේ නැත්තම් පාලියෙන් විජ්ජා කියලා කිව්වේ නුවණට ඒවා අටක් තියෙනවානේ දැන් අම්බට්ට සූත්‍රය හැටියට තුනයි ඊට පස්සේ එක සූත්‍රයක තියෙනවා එකේ තුනයි අම්බට්ට සූත්‍රය තියෙනවා එක අටක් කියලා එහෙමයි ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියලා එතකොට ඒ අෂ්ටවිද්‍යාවන් අපි ගත්තම තියෙනවා විදර්ශනා ඥානෙ මනෝමය ඉර්ධිවිද ඥානෙ කියන්නේ තමන් වගේම රූප මවන්නට පුළුවන් ඉර්ධිවිද ඥානෙ ඉර්ධි ප්‍රාතිහාරය පාලන්නට පුළුවන් ඊට පස්සේ තියෙනවා සෝත ධාතු විසුද්ධි ඥානය දුරතින ශබ්ද අහනට දිව කන කියලා කියනවා පරචිත්ත විඥාන ඥානෙ අනුන්ගේ සිත් දකින්නට පුළුවන් ඊට පස්සේ දිබ්බ චක්කුව දිව්‍යං චක්ෂුර විඥානය ඊට පස්සේ పూర్වේ නිවාස අනුස්මති ඥානෙ පෙරවිසු කඳ පිටර දකින්න පුළුවන් නවන ආශ්‍රවක්ෂය කරක් ඥානෙ මේ ආශ්‍රවක්ෂය කරක් ඥානෙ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්ෂය කරනකොට අනුසේ සහ වාසනා ගුණේ සහිතව දුරු කරන්නේ ඒ නිසා උනාසේ සර්වඥ වෙනවා එහෙමයි ස්වාමීනි මේ සර්වඥ වුණාම නිවැරදි දේ නිවැරදි ලෙස දකිනවා නිවැරදි ලෙසේ නිවැරදි දේ දැක්කට උන්වහන්සේට සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාව තිබුණ නැත්තම් මේක දේශනා කරන්නේ එහෙමයි උනාසට තිබුණානේ තමන් ලැබපු නිවන තමන් ලැබූ විමුක්ෂය තමන්ම භුක්ති විඳ විඳ ඉන්න නමුත් උන්වහන්සේට අර කියනවා මේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් පීඩිත වෙච්ච සත්වයෝ දකිනකොට උන්වහන්සේට මහා කරුණාව පහළ වෙනවා කියලා කියනවා උන්වහන්සේට කුටියේ ඉඳලා සමාපත්තිය සමවැදි වෙදි ඉන්නට හිතෙන්නේ නැහැ එහෙමයි කැලේකට වෙලා ගහක් කැට වෙලා ඉන්න හිතෙන්නේ නැහැ උන්වහන්සේට යදුන් සිය දනන් දහස් ගණන් දුර සිට ඉන්නවා නම් කවුරු හරි නිවන් දකින්න සුදුස්සෙක් යන්නට හිතෙනවා අර අපි කියනවා නිකන් අතුලෙන් මේ ඉන්න දෙන්නේ නැහැ උන්වහන්සේ ඒ කරුණාවෙන් යොදවනවා උන්වහන්සේ සමහරලාට මාර්ගඵල කෙසේ වෙතත් මේ සමහර වයසක ආච්චි කෙනෙක් ගොඩාක් වයසක ආච්චි කෙනෙක් මැරිලා අපායට යන. එතකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාව පහළලා මහා ශ්‍රාවකයෙක් එතනට වඩිනවා. වැඩලා ඉන්නකොට යාච්චිට තේරෙන්නේ නැහැ වඳින්න. මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා යාච්චිට භාග්‍යතුන් වහන්සේ ඉන්නේ වැඳගන්න කියලා. ඊට පස්සේ වඳිනවා. ඒ වන්දනාව නිසා එතුමිය දිව්‍ය ලෝකෙ උප්පත්ති ලබනවා. වන්දනාව නිසා. ඒ වන්දනාව නිසා. සහමිනස වන්දනාවත් එක්කම හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිව පැහැදිලිව කරුණ කියනවානේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න හිත පහදව ගන්න කියලා මුගලන් මහරහතන් වහන්සේ උනන්දු කරනවා. එහෙමයි. එතකොට ඒක සත්වයේගේ සුගති ගමන වෙනුවෙන් ප්‍රමා උන්වහන්සේ වෙහෙසෙනවා. ඉතින් සමහල්ලාට එක දාසියකට හම්බෙන වරයක් ඔබ බුදුරජාණන් වහන්සේව නවත්ත ගත්තොත් මේ දවස්වල සවැත් නුවර සිල් රකින්න හම්බෙනවා. උන්වහන්සේ නතර වෙනවා. එහෙමයි. ඉතින් එකෙන් කියන්න හදන්නේ මහා කරුණාව නිසා උන්වහන්සේ රෑ තිස්සේ බණ කියනවා සත්‍යයට මාර්ගයේ දේශනා කරනවා. ඒ නිසා මහා ප්‍රඥාවයි මහා කරුණාවයි දෙක එකතු වීම තමයි ලෝකයට අර්ථය සිද්ධ වුනේ. මහත් වූ කරුණාවක් තිබිලා හරි ප්‍රඥාවක් තිබුණ නැත්නම් ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරයි වැරදි ධර්මයක්. එහෙමයි. ඒතර අපි කියනවා වැරදි මාර්ගයේ ගියපු ශාස්ත්‍රවරුන්ට බුදුදහමේ හැටියට කරුණාව තිබුණා. ඔවුන්ටත් ඕනේ සත්‍යව දුකින් මුදවන්න. නමුත් ඔවුන්ට යථාබෝධය තිබුණ නැති නිසා ඔවුන් වෙනස් මාර්ගයක් පෙන්වුවේ. ප්‍රඥාව තිබිච්ච කෙනා යථාබෝධය ලැබලා කරුණාව තිබුණ නැත්නම් පැත්තකට වෙලා තමන් විතරක් ඒ සැපේ භුක්ති විඳිනවා. ඒතර මේ දෙක එකතුව තමයි භාග්‍යතුන් වහන්සේගේ තිබිච්ච විශේෂ ගුණය. මේ දෙක එකතු වෙච්ච තැන ශාලිකා වෙන්නේ මොකද්ද? උන්වහන්සේ හරියේ ධර්ම මාර්ගය දන්නවා. ඒ වගේම බොහොම වෙහෙසිලා ඒක අනුන්ට උගන්වනවා. එතකොට වෙන්නේ මොකද්ද? ශ්‍රාවක පිරිසක් බිහි වෙනවනේ අනිවාර්යෙන්. එහෙමයි ස්වාමිනාස. ඇයි දන්නව හරියට ඒක කියනවා. එතකොට ඥානවන්ත පිරිස උන්වහන්සේ වට අරක් වෙනවා. ඒ ඥානවන්ත පිරිස නිවැරදි මාර්ගයකට මනා ලෙස පිළිපදිනවා. පිවිසෙනවා. එතකොට ශ්‍රාවක සංඝයා සුපටිපන්න වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හරියට ධර්මයේ තේරුම් අරගෙන මහා කරුණාවෙන් ඒක දේශනා කරපු නිසා තමයි උන්වහන්සේ වටා ශ්‍රාවක පිරිසක් එකතු වෙලා ඒ ශ්‍රාවක පිරිස නිවැරදි මාර්ගයක නිවැරදි ලෙස පිළිපදින්නේ.
එහෙමයි. ඒ නිසා විජ්ජාචරණ සම්පන්න වුණා නම් යම් ශාස්ත්‍රවරේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා. ඒ නිසා සුපටිපන්න කියලා කියන්නේ නොවරදින වරදින් නැති ඒකාන්තයෙන් නිවන දක්වා පමුණවන නිවැරදි මාර්ගයට මනාකොට පිළිපන්න බැවින් ඒ මාර්ගෙහි යෙදෙන බැවින් ඒ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න කියලා හඳුන්වනවා.